ජාත්‍යන්තර අයෝජකින් නියෝජනය කරන බැඳුම් කරහිමියන්ගේ තාවකාලික කණ්ඩායම සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය සමග සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත බැඳුම් කරහිමියන් සමග එකඟතාව ඇති කරගෙන තිබෙනවා. මෙරට ස්වෛරීත බැඳුම් කරවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙක සතුයි. මෙම එකඟතා යටතේ 11%ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3%ක වර්තමාන අගයක සහනයක් ලබා දීමට බැඳුම් කරහිමියන් එකඟ වුණා. මෙම එකඟතා මගින් මේ වසරේ ජූලි මාසයේ ස්ථාපිත කළ ඒකාබද්ධ ක්‍රියාකාරී රාමුවට වඩා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමිවනවා. එමින්ම නව කොන්දේසිවල දක්වා ඇති පරිදි පොලී ගෙවීම්වලද අමතර අඩු කිරීමක් සිදුවනවා. ශ්‍රී ලංකාව දළ වශයෙන් ඇමරිකා ඩොලර් බිලියන 3.3ක පමණ ස්වෛරීත ණය ප්‍රතිහුගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳව චීන සංවර්ධන බැංකුව සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට එළඹ තිබෙනවා. චීනයේ එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවේ ණයහිමියන්ගේ කමිටුව චීන සංවර්ධන බැංකුව හා බැඳුම් කර හිමියන් සමග ඇති කරගත් කිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක් හිමිවනවා. චීනයේ එක්සිම් බැංකුව වෙතින් ඩොලර් බිලියන 4.2කට ආසන මුදලක්, නිල ණයහිමියන්ගේ කමිටුව වෙතින් ඩොලර් බිලියන 2.9ක්, චීන සංවර්ධන බැංකුව වෙතින් ඩොලර් බිලියන 2.5ක්, බැඳුම් කර හිමියන්ගෙන් ඩොලර් බිලියන 9.5ක් ඊට ඇතුළත්. පවත්නා බැඳුම් කරවල නාමික ප්‍රමාණයන්ගෙන් 27%ක කප්පාදුවක් ඇතුළු කොන්දේසි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා බැඳුම් කර හිමියන් එකඟතාවට පැමිණෙති බව ඩූම්බර්ග් වෙබ් අඩවියද සඳහන් කරනවා. සංශෝධිත බැඳුම් කර හරහා පාලනයට සම්බන්ධ බැඳුම් කර විශේෂාංග හඳුන්වා දී ඇත්තේ විශේෂ පාලන ගුණාංග හා දූෂණ විරෝධී ඉලක්ක සපුරා ගැනීමට පාලන අධිකාරිය සමත් වන්නේ නම් ශ්‍රී ලංකාව ආපසු ගෙවීම් කපාහැරීම සම්බන්ධයෙන් වගන්ති ඇතුළත් කරමින්. එමෙන්ම ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර බැඳුම් කර දේශීය හිමිකරුවන් පිරිසක් සමගද ණය ප්‍රතිහත කිරීමට ශ්‍රී ලංකා රජය එකක වී ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය තවදුරටත් සඳහන් කරන්නේ. එමෙන්ම බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව 2029 මාර්තු මාසයේදී කල්පිරෙන ජාත්‍යන්තර බැඳුම් කර අදාළ නිවේදනයෙන් පසු ඩොලරයට 101.3කින් තුල 55.80 දක්වා ඉහළ ගිය බවයි.